විදේශ ණය ගෙවන්නේ නැහැ ආණ්ඩුව. විදේශ ණය ගෙවන්න ගත්තොත් රටේ උද්දමනය මේ ප්‍රමාණයට තියෙන්නේ නැහැ. ඩොලරේ යගේ මේ ප්‍රමාණයට තියෙන්නේ නැහැ කියලා විශාල ഘോഷාවක් විරුද්ධ පක්ෂයේ විසින් ප්‍රචාරය කරගෙන ගියා. ගිය සතියේ වාර්තා වුණු කාරණයක් තමයි අර බංග්ලාදේශයට ඩොලර් මිලියන 200ක් ගෙවුවා වගේම විදේශ ණය 2024 පළමු මාස 6ේදී බිලියන 4852ක් ආණ්ඩුව විසින් ගෙවා අවසන් කරලා තියෙනවා. හැම වර්ෂයකම විදේශ ණය ගෙවනවා. ඒකේ වටිනාකම තමයි මේ විදියට සඳහන් වෙන්නේ මුදල් අමාත්‍යාංශ තොරතුරු වාර්තා අනුව. එතකොට අපි ණය ගෙවනවා. ඒක ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තා. ඒක රටක් විදියට විශාල වාසිදායක තත්ත්වයක්. මෙහිදී වැඩිතුරටත් අදහස් දක්වූ ඒ මහතා රට ඉස්සරහට යනකොට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාවිල්ලා කියන්නේ ලාභ ලබන ආයතන ගජ මිතුරන්ට විකුණනවා කියලා. රනිල් වික්‍රමසිංහන්ගේ ප්‍රතිපත්තිය වෙන්නේ ව්‍යාපාර කරන එක ව්‍යාපාරිකයන්ට දීලා ඒ හරහා රට ඉස්සරහට අරගෙන යන එක මිසක් ව්‍යාපාර ආණ්ඩුවෙන් කරන එක නෙමෙයි. මේව මේ ගජ මිතුරන්ට දෙන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකන් එක දෙන්න කෙනෙක් හොයාගන්න බෑ අපිට. ඉතින් සජිත්ට තියෙන්නේ කොහේ හරි මිනිහෙක් ගෙනලා හොයලා දෙන එක. ටිකක් හොඳ ගානකට මේක දෙන්න. කියුබාවට යන්න හදන අය තමයි කියන්නේ දැන් මේ කළු සල්ලි සුදු කරනවා කිය. සුනිල් අඳුන්නේත් කියනවා ඒවා කළුද, දුඹුරුද, නිල්ද, රතුද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒවට සම්පූර්ණ නීතියානුකූල මේ අවස්ථාව දෙනවා රට ඇතුලේ පාවිච්චි කරන්න. කළු සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නත් පුළුවන්. දේශපාලකයෝ ඉන්නත් පුළුවන්. හැබැයි දේශපාලන පක්ෂත් ඉන්නවා. දැන් ජනතා විමුක්ති පෙරමුණටම විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල වුණානේ 88-89 මිනිස්සු මැරුවා වගේම කොල්ල කෑවනේ රත්තරන් කොල්ල කෑවා විවිධ දේවල් කියලා. ඒ සල්ලි වලට මොකද කරේ කියලා. ඒ නිසා මේක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.